සබදහම් නීතියට අනුව මිනිසා යනු මිහි මත දෙපයින් නැවිදිය යුතු ජීවීන් විශේෂයක්. එම නිසා මිනිසාට පක්ෂීන් වගේ පියාසර කරන්නට හැකියාවක් නැහැ. ඉතින් එම නිසා ඉහළ අහසේ පියාසර කරන පක්ෂීන් දකින දේවල් දකින්න මිනිසාට අවසර නැහැ. නමුත් ඩ්‍රෝන කැමරාවන් විසින් මිනිසා නොදැකිය යුතු වැනි දසුන් නැරඹීමට ඉඩකඩ සලසා දී තිබෙනවා. එම නිසා ඩ්‍රෝන කැමරාවන් විසින් අපි ලෝකයේ දකින විදිය සහ මුලින්ම වෙනස් කරා කිව්වොත් නිවැරදි. මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙනෙන්නේ ඩ්‍රෝන කැමරාවන් විසින් පටිගත කරගත් එවැනි අපූර්ව දර්ශන පෙළක්. ඩ්‍රෝන කැමරාවන් නොතිබෙන්න මෙම දසුන් මිනිසාට කවදාවත් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වේබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මෙම ඩ්‍රෝන දර්ශනය පටිගත කරගෙන තිබෙන්නේ එක්සත් රාජධානියේ නැගෙනහිර ඇංගලියාවලින්. මෙම 75 ඇවරිදි පුද්ගලයා තම පවුලේ අය සමග මුහුදු වෙරළේ ඇවිදිමින් සිටින අතරතුර ඔහු පවුලේ අයගෙන් වෙන් වී තිබෙනවා. මේ සිදු වුණේ පස්වරු පහට පමණ. එසේ වුණත් ඩ්‍රෝන යානාවක උදව්වෙන් ඔහු සොයා ගැනීමට හැකි වුණේ ඊළඟ දිනේදී පස්වරු පහට පමණ. නැගෙනහිර ඇංගලියාවල පොලිස් නිලධාරීන් විශාල ප්‍රදේශයක පැතිර පවතින වගුරු බිමකට උඩින් ඩ්‍රෝන යානාවක් පියාසර කරවීමට කටයුතු කරා. එහිදී ඩ්‍රෝන යානාව දුටු දේ තමයි මේ ඔබ දකින්නේ. ඉතින් මේ සමගම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගෙන්නුත් මුදවා ගැනීමේ කණ්ඩායමක් පන්ගස් වලින් වැසී තිබුණු වගුරු බිම ඔස්සේම ස්ථානයට ගමන් කරා. එම වගුරු බිම තුළ සිටි මිනිසාට නැගිට ඇවිදීමට නොහැකියයි කියලා ඔබ හිතනවා ඇති. ඊට හේතුව තමයි ඔහු මේ වගුරු බිම තුළ මුළු රැයක්ම ඇවිද තවදුරටත් එක් අඩියක්වත් ඇවිදීමට නොහැකි තරමට වේසට පත් වී සිටීම. මිනිසෙකුගේ උසට වඩා වැඩියෙන් වැවී ඇතිම පන්ගස් වලින් වැසුණු වගුරු බිම තුළට පිවිසෙන කෙනෙකුට මොන පැත්ත බැලුවත් පෙනෙන්නේ පන්ගස් පමණයි. එම නිසා එය වංගගිරියක් වගේ. එම පන්ගස්වල කටු සහිත බව නිසා ඇඳුම්වල එම කටු පැටලී ඇවිදීමද වඩා දුෂ්කර වෙනවා. ඉතින් මේ මිනිස් ජීවිතයක් බේරා ගැනීම සඳහා ඩ්‍රෝන කැමරාවක් යොදාගත් එක් අවස්ථාවක් විදියට හඳුන්වන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ ශරීර ප්‍රමාණයෙන් ඉතා විශාල සයිබීරියානු ව්‍යාග්‍රීන් රංචුවක් රසවත් ගොදුරක් බව සිතා ඩ්‍රෝන යානාවක් ගොදුරු කරගන්නට උත්සාහ කරන හැටි. නමුත් ඔවුන් බිම දමාගත්තේ පක්ෂියෙකු නො ප්ලාස්ටික් වලින් සකසපු යන්ත්‍රයක් බව තේරුම් යාමත් සමග ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන් වී ගියා. මේ සිදු වුණේ චීනයේ සයිබීරියානු ව්‍යාග්‍ර ගොවිපලකයි. මෙම ඩ්‍රෝන යානාවන් මගින් සිදු කරන්නේ එම ව්‍යාග්‍රයින් එලිමහනේ ව්‍යායාම කරවීමයි. නමුත් සයිබීරියානු ව්‍යාග්‍රීන් නම් සිතුවේ මේ අහසේ පියාසර කරන්නේ ආහාරයට ගත හැකි රසවත් පක්ෂියෙකු බවයි. නමුත් තමන් බිම දමාගත්තේ රසවත් පක්ෂියෙකු නොව සීතල යන්ත්‍රයක් බව තේරුම් යාමත් සමග ඔවුන් කලකිරීින් ඉවත්ව යනවා. මේ ව්‍යාග්‍රයින් තරබාරුව වැඩි ඇති නිසා ඔවුන්ට කුඩා ආහාර වේලක් අහිමිව යාම එතරම් දෙයක් නොවන බව ඔබ හිතනවා ඇති. නමුත් මතක තියාගන්න ඔවුන් වෙසෙන්නේ පෘථිවියේ වූ අධික සීතල කාලගුණයක් සහිත පරිසරයක. එම නිසා දිවි රැකගෙන සිටීම සඳහා හැකි පමණ මේ දේ සමට යටින් තැම්පත් කරගත යුතුයි. එම නිසාම තමයි හසු වෙන කුඩා ගොදුරක් හෝ ආහාරයට ගැනීම සඳහා ඔවුන් යොහුසුළු වන්නේ. බලන්න පක්ෂියෙකු බව සිතා ඩ්‍රෝන යානාවක් බිම දමා ගන්න ඔවුන් මොනතරම් වෙහෙසක් ගන්නවද. එක්සත්වල පුද්ගලයන් තිදෙනෙක් ඩ්‍රෝන කැමරාවක් යොදා ගැනීමෙන් මෙතෙක් කිසිවෙකු සිදු නොකරපු විදිහේ දෙයක් සිදු කරා. එනම් ඩ්‍රෝන් එකකට රෝමන් කැන්ඩල් ලෙස හඳුන්වන ගිනිකෙලි නිෂ්පාදනයන් සවිකොට හයිස් වලින් මිදුණු විලක් දිගේ ඔවුන් පිටුපස ලුහු බැඳීමට සැලැස්වීමයි. ඉතින් ඩ්‍රෝන යානාවේ සවිකර තිබූ එම ගිනිකෙලි වලින් ඔවුන් වෙත නොනවත්වා මල් වෙඩි පිට කරා. එම ඩ්‍රෝන යානාව පාලනය කරේ එම පුද්ගලයන් තිදෙනා අතරින් කෙනෙක්. බලන්නේ හරියට දිස්වන්නේ ගුවනේ පියාසර කරන රොබෝ කෙනෙක් මිනිසුන් දෙදෙනෙකු වෙත වෙඩි තබනවා වගේ. ෆස්ට් පර්සන් ෂූටින් පරිගණක ක්‍රීඩාවක වගේ හිම මත දිව යන පුද්ගලයන් දෙදෙනාට ඉලක්කය ගන්නා හැටි ඔබට පේනවා ඇති. මෙම ස්ටන්ට් එක නම් අත්තදා බැලීමෙන් වැළකී සිටීම නූනට හුරුයි. මොකද මෙම අවදානම් ක්‍රියාවෙන් නැසන්ද වීමට පවා ඉඩ තිබෙනවා. කාන්තාරයක් කරහා ගලා බසින ජල කඳක් කියන්නේ සැබවින්ම සිත්තද ගන්නා දෙයක්. කාන්තාරයක වූ ගංගාවක් සහ ශේම භූමියක් වැනි දෙයක් ඉතින්ම වා ගන්න. එය මොනතරම් නම් සුන්දර දසුනක්ද. හරියටම ස්ථානයේ පැවතිය යුතු නැති මායා දසුනක් වගේ. කාන්තාරයන්වල එවැනි දසුනක් දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. අද වන විට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඩ්‍රෝන යානා ව්‍යාප්ත වී තිබෙනවා. එම නිසා තමයි ඩුබායි කාන්තාරයේ අහසේ සිට මේ ගං වතුර දර්ශනය පටිගත කර ගැනීමට හැකි වුණේ. මේ මහා ජලස්කන්ධයේ ගංගාවක්සේ පහළට ගලාගෙන පැමිණියේ ඩුබායි ශාජාව ලූස් කාන්තාර ප්‍රදේශයේ සිටයි. එම ගංගාව මොනතරම් බලවත්ද කිව්වොත් එය ඌම්මල් කොවෙන් දක්වාම ගලාගෙන ගියා.
මේ කෙනෙකුට තම ජීවිත කාලයේදී දැක ගන්නට ලැබෙන අතිශයින්ම දුර්ලභ සිදුවීමක්. එම ගංගාව මහමාර්ගයන් පවා යට කරමින් ගලා ගියා. මේ මෑත ඉතිහාසයේ සිදු වූ අතිශයින්ම විශ්මයජනක ක්ෂණික ගංවතුර තත්වයක්. ද්‍රෝණයානාවන්ට ස්තුතිවන්ත වෙන්න දැකගත හැකි සෑම කෝණයකින් මෙහි දර්ශනයන් පරිගත කර ගැනීමට හැකි වුණා. ඩුබායි කාන්තාරය හරහා ගලා ගිය එම මහා ජලකඳ නිසා කාන්තාරයේ වැලි වැටි වලින් වට වූ ස්ථානයන්වල සෑදී තිබෙන කුඩා ජලාශයන්වල දර්ශනය සැබවින්ම විස්මිතයි. ඒ අතරතුර ෆෝවීල් වර්ගයේ ට්‍රක් රථයේම ගංවතුර හරහා ගමන් කරන දර්ශනයේද අපූරු දසුනක් මවනවා. එය හරියට විනෝදාස්වාදක ක්‍රීඩාවක් වගේ. රොඩ් අයිලන්ඩ් වල සංචාරයක් අතරතුර එක්තරා පුද්ගලයෙකුට ක්‍රියාත්මක නොවන සුළං ටර්බයිනයක සමීප දර්ශන පෙළක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. නමුත් එම සුළං ටර්බයිනයේ මුදුනේ අබිරහස් මිනිසෙක් උඩු බැලි අතර බිම දිගා වී යව්ව තපෙන දර්ශනයක් දැක ගන්න නම් බලාපොරොත්තු වුණේ නැහැ. නිදහස් සුවයෙන් නී රැඳී සිටි ඔහු ඩෝනයානාවේ ශබ්දයත් සමග අවදි වී ඒ දෙස බලා සිටින හැටි ඔබට පේනවා ඇති. ඒ වගේම මේ දකින විට අපි දකින්න හොඳ නැති දෙයක් දකිනවා වැනි හැඟීමක් ඔබට ඇති වෙන්නට ඇති. බලන්න ඔහු තම ආරක්ෂාව පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වා නැහැ. එම නිසා ඔහු හොඳ ආත්ම විශ්වාසයක් ඇති කෙනෙක් බව කෙනෙකුට සිතෙද්දී තවත් කෙනෙකුට ඔහු අනුවණයෙකු ලෙස පෙනෙන්නටද පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂණ බලධාරීන් නම් මෙවැනි දර්ශන මිනිසුන් දකිනවාට කිසිසේත්ම කැමති වන්නේ නැහැ. ඒ අයිද කියන්න අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැහැ. ලෝ සුපිරිම ඩ්‍රෝන යානා මුදවා ගැනීමේ මෙහෙම තමයි මේ ඔබ දකින්නේ. මේ ඔබ දකින පුද්ගලයා ඔහුගේ ඩ්‍රෝන යානාව විලකට උඩින් පියාසර කරවීමට කටයුතු කරා. නමුත් උඩුගෝනේදී එහි බැටරිය මිය යාමට තිබුණේ තප්පර කිහිපයක් පමණයි. එම නිසා එය පාලනයකින් තොරව ජලයට වැටීමට නියමිතව තිබුණා. ඉතින් එම නිසා ඔහු වහම ජලයට පැනය අල්ලා ගැනීම සඳහා වේගයෙන් පිහිනා ගියා. ඔහු ඩ්‍රෝණයානාව අල්ලා ගන්න එම අවස්ථාව ඩ්‍රෝණයානාවේම අපූරුවට පටිගත වී තිබුණා. ඔහු ඩ්‍රෝණයානාව ජලයට වැටෙන්නට ඔන්න මෙන්න තිබේදී අවසාන මොහොතේදීම තනි අතින් එය අල්ලා ගන්නවා. ඈතින් විශාල කළු දුමක් අහසට නගිනවා පෙනුනත් එම දුම පැමිණෙන තැන සොයාගන්න බැරි නම් ඔබ සිදු කරන්නේ කුමක්ද? එවැනි අවස්ථාවක ඔබට ඩ්‍රෝණයානාව පනගන්වා එය ඉහළ අහසට පියාසර කරවන්නට පුළුවන්. ඒ සමගම ඔබේ ඇස් ඉදිරිපිට කවදාවත් ඔබ නොදැකිය යුතුව තිබූ දර්ශනයක් දිස්වෙනවා. එනම් මෙම දුමාරය නැගෙන තැනයි. ටෙක්සාස් වල ඇති වූ මේ ගින්න නිසා සතියක් පුරාවටම මහා කළු දුමාරයක් අහස කරා නැගෙමින් තිබුණා. එය ටෙක්සාස් නගර ඉතිහාසයේ සිදු වූ විනාශකාරීම සිදුවීමකි. මෙම ඩ්‍රෝන කැමරාවේ සටහන් වී තිබෙන විදියටම ගින්න සඳහා හේතු වී තිබුණේ ටයර් වල ඇති වූ ගින්නක්. එය මෙවැනි විනාශකාරී මුහුණුවරක් ගත්තේ එහි ඉවතලූ පරණ ටයර් ලක්ෂ ගණනක්ම ගින්නට ගොදුරු වූ නිසයි. එම නිසා එම විශාල ගින්න නිවා දැමීමට එම ප්‍රදේශයේ සීලුම ගිනි නිවීමේ අංශයන් වහාම කැඳවීමට සිදු වුණා. ඒ විනාශකාරී සිදුවීමක් වුණත් ඩ්‍රෝන කැමරා විසින් පරිගත කරගත් මේ දර්ශන නම් සැබවින්ම සිත් ඇද ගන්නා සුළුයි. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.